සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අද සීකේ මූවිස් YouTube channel එකට. අද අපි කතා කරන්නේ 2024 අවුරුද්දේ රිලීස් වුණ Tillu Square කියන තෙලිඟු මූවී එක ගැන. කොමඩි, ක්‍රයිම්, රොමැන්ටික් කියන කැටගරි එකට අයිති වෙන මේ මූවී එක මේ වෙද්දී IMDb දර්ශකයාගේ 6.7ක් හිමි කරගන්න සමත් වෙලා තියෙනවා. සිද්ධා අනුපමා විසින් රංගනයෙන් දායක වෙන මේ මූවී එක අධ්‍යක්ෂණය කළේ මලික් රාම් විසින්. මූවී එකේ කතාපැත්තට හැරෙනොත් මේ කතාවේ Tillu කියන්නේ විනෝදයට බර හැම වෙලාවෙම බීලා කාලා නටලා ගෑනු ළමයි ආශ්‍රය කරලා ජීවත් වෙන කොල්ලේ. ටිල්ලුගේ වෘතිය තමයි ඩීජේ කරන එක. මේ ඩීජේ එක නිසා තමයි එයා ඩීජේ Tillu කියන නමින් හැමතැනම ප්‍රසිද්ධ වෙන්නේ. ඇත්තටම Tillu ආශ්‍රය කරපු කෙල්ලෝ දෙන්නෙක් ඉඳා එයා හිතාගන්නවත් බැරි විදිහේ අමාරුවක වැටෙනවා. ඇත්තටම කිව්වොත් Tillුගේ ජීවිතේ පවා නැති වෙන්න යනවා. ඒ කතාව මොකද්ද කියලා දැනගන්න ඕන නම් වා ෆිල්ම් එක අවසාන වෙනකම්ම බලන්න ඕනේ. ෆිල්ම් එක පුරාම කොමඩි හා ආදරණීය කොටස් වලින් සමන්විත ලස්සන අවසානයක් තියෙන මේ කතාවත් අන්තිම වෙනකම්ම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා වා channel එකට අලුත් කෙනෙක් නම් CK Movies YouTube channel එක subscribe කරලා මතක ඇතුව bell icon එකත් on කරලා තියාගන්න කියලා. එහෙනම් වැඩි කතා නැතුව යම් ෆිල්ම් එක පැත්තට. අපි මුලින් කිව්වා වගේම Tillu කියන්නේ එයා ජීවත් වෙන පැත්තම හොල්ලගෙන ජීවත් වෙච්ච කොල්ලෙක්. ඇත්තම කියනවා නම් Tilluගේ DJ එක තමයි ඒ පැත්තෙම අංකකේ DJ එක. ඒ හින්දම කෙල්ලෝ Tilluට වශී වෙලා තමයි ඉන්නේ. ඒ විතරක් නෙමෙයි, ඒ පැත්තේ තියෙන ඕනෑම උත්සව අවස්ථාවක, ඒ වගේම ප්‍රභූවර සම්බන්ධ වෙන ඕනෑම පාටියකට Tilluට තමයි DJ කරන්න ආරාධනා කරන්නේ. හැමෝගෙම තියෙන මේ ඉහළ ප්‍රතිචාර නිසාම Tillu ඉන්නේ ටිකක් ආඩම්බරෙන්. එයා කොතනට ගියත් එයාට ආදරය කරන කට්ටිය නම් අඩුනේ නැහැ. ඕනිම කෙනෙක් යාව දැක්ක ගමන් DJ Tillu කියලා අඳුර ගන්නවා. ඒ තරම් ප්‍රේක්ෂක ආදරයක් තමයි Tilluට තිබ්බේ. හැබැයි Tillu එයාට හම්බෙන හැම පාටියකම බාරගන්නේ නැහැ. එයා කැමති නම් විතරයි ඒ පාටියකේ DJ කරන්න යන්නේ. Tillu DJ කරන නිසා හැමෝම අතර ප්‍රසිද්ධ වෙච්ච හින්දා Tillුගේ අම්මයි තාත්තයිත් පටන් ගන්නවා වෙඩින් ඩෙකරේෂන් කරන වැඩ. ඇත්තටම යාලගේ දක්ෂතාවයට නම් නෙවෙයි යාලට වැඩෙන්නේ. ගොඩක් අය යාලට වැඩ දෙන්නේ වෙඩින් එකේම Tillu DJ එක ප්ලේ කරනවා නම් විතරයි. සරලවම කියනවා නම් Tillu නිසා තමයි යාලටත් වැඩෙන්නේ. මොකද Tillu කියන්නේ අපි මුලිනුත් කිව්වා වගේම හැම පාටි එකක්ම බාර ගන්න කෙනෙක් නෙමෙයි. ඒ නිසාම ගොඩක් දෙනෙක් Tillu ගෙන්න ගන්න ඕනේ හින්දාම එයාගේ අම්මටයි තාත්තටයි පාටි එකක ඩෙකරේෂන් කරන්න දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට Tillu ගෙන්න ගන්න ඕනේ හින්දා මුස්ලිම් ජාතික පවුලක් එයාලගේ වෙඩින් එකේ ඩෙකරේෂන් වැඩ Tillුගේ අම්මටයි තාත්තටයි බාර දෙනවා. ඊට පස්සේ බොහොම අමාරුවෙන් Tilluේ පාටි එකේ DJ කරන්නත් අම්මයි තාත්තයි කැමති කරගන්නවා. හැබැයි හැමෝම කොච්චර වෙලාවක් බලාගෙන හිටියත් Tillu නම් එතෙන්ට ආවේ නැහැ. එයා හොඳටම කෙල්ලොත් එක්ක එකතු වෙලා විනෝද වෙවි බිබී තමයි හිටියේ. ඔන්න ඔය වගේ වැඩ තමයි Tillu කරන්නේ. Tilluට ඉන්නවා එයාගේ වටේ මේ ආලෝ සෙට් එක. මේ ආලෝ සෙට් එකත් එක්ක තමයි Tillu කරන හැම දෙයක්ම කරන්නේ. Tillu කරන ඕනෑම මොඩ වැඩකට මේ Tilluගේ ආලෝ සෙට් එකත් උපරිම සපෝට් එක දෙනවා. ඒ වගේම කියන්න ඕනේ Tillu උපන්දිනේ තියෙද්දී එයා සතියකට කලින් රටවටේම පාටි ගොඩක් ඕගනයිස් කරනවා. මේ පාටි වලට එයාගේ ආලෝ සෙට් එකම එනවා. ඉතින් මෙදා පාරත් එයා එයාගේ උපන්දිනේට කලින් පාටි එකක් ඕගනයිස් කරලා තිබ්බා. හැබැයි අම්මයි තාත්තයි නම් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. Tillu එළියට ගිහින් ඒ විදිහට සෙල්ලක්කාර ජීවිතයක් ගත කරනවාට. කොහොමරි එක දවසක් Tilluට තිබ්බ නයිට් පාටි එකක්. ඒ නයිට් පාටි එකේ DJ කරේ එයා. කොහොමරි Tillu ෆූල් එක ගාව පඩිපෙලක් ගාව ඉඳගෙන ඉද්දි එයාගේ කකුල් දෙක කසන හින්දා එයා එයාගේ සපතු දෙක ගලවලා කකුල් දෙක හසන්න පටන් ගත්තා. ඉතින් එතනට එකපාරටම සුදු පාට ඇඳුමක් ඇඳගෙන කොණ්ඩෙකල් හරිම ලස්සන ගෑනු ළමෙක් එනවා. හැබැයි එයා ආපු ගමම කළේ Tilluගේ ගලවලා තිබ්බ සපතු දෙක උඩට වමනේ කරපු එක. ඇත්තටම මේක බ්‍රෑන්ඩඩ් සපතු දෙකක්. ඒ හින්දා Tilluට හොඳටම තරහ යනවා. එයා බනින්න හදද්දිම ඇත්තටම මේ කෙල්ලගේ ලස්සන දැකලා Tillu වශී වෙලා ගියා. අපි මුලිනුත් කිව්වනේ Tillu කියන්නේ කෙල්ලන්ට පැනිහලන කොල්ලෙක් කියලා. ඒ වෙද්දිත් මේ කෙල්ල හොඳටම බීලා තමයි හිටියේ. ඉතින් Tilluට කිසි දෙයක් වැදගත් නැහැ. එයාගේ සපතු දෙක උඩට වමනේ කළා කියලා බොරුවට Tillu මේ ගෑනු ළමයාත් එක්ක කේන්ති ගත්තා. ඊට පස්සේ මේ ගෑනු ළමයා අනේ සොරි මං ඔයාගේ සපතු දෙක හොදලා දෙන්නම් කියලා සපතු දෙක ගන්න හදද්දිම Tillu කියනවා එයා එක සපත්තුවක් ගන්න මං අනිත් සපත්තුව ගන්නම් කියලා. ඉතින් දැන් දෙන්නම සපත්තු දෙකක් අරගෙන වොෂ්රූම් එකට යනවා. Tillu එක සපත්තුවක් හොදනකොට මේ ගෑනු ළමයා අනිත් සපත්තුව හොදනවා. ඒ වෙලාවේ Tilluට ඕන උනේ සපත්තු දෙක හොදගන්න නෙමෙයි, මේ ගෑනු ළමයාත් එක්ක කොහොමරි චැට් එකක් දාලා සෙට් වෙන්න. ඉතින් නම ගමහාද්දි මේ ගෑනු ළමයා කියනවා එයාගේ නම ලිලී කියලා. ටිකක් වෙලා කතා කර කර ඉද්දි දෙන්නම හොඳම යාළුවෝ වෙනවා. ඊට පස්සේ ඒ පාටි එකේම ගෑනු ළමයින්ගෙන් තියෙන ආකර්ෂණය නිසා විශේෂ සැලකිල්ල Tilluට හම්බෙනවා කියලා ලිලි දැනගන්නවා. ඒ හින්දම ලිලි තව තවත් Tilluට කැමති වෙනවා. ඉතින් මේ දෙන්නම ගොඩක් සමීප වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ Tillu සහ ලිලි දෙන්නම පිස්සුවෙන් වගේ කිස් කරගන්න ගත්තා. ඉතින් මේ දෙන්න එදා රෑ ගොඩක් සතුටින් විනෝදයෙන් ලං වෙලා හිටියා. කොහොමරි Tillu රූම් එකේ නිදාගෙන හැරෙද්දි එයා ගාව ලිලි හිටියේ නැහැ. Tillu ලිලි කොහෙද කියලා හොයද්දි එයා දැක්කා ඇඳ උඩ ලිලි ලියලා තිබුණ නෝට් එකක්.
ඒ නෝට් එකේ ලියලා තිබ්බේ ඒ රෑම මම ගොඩක් හොඳට විනෝද වුණා. ඒ වගේම මට ඔයත් එක්ක තවත් දුර යන්න බෑ. ඒ නිසා මාව මතක් කරන්න කියලා. මේක කියවුවාට පස්සේ ටිල්ලුට ගොඩක් අවුල් යනවා. මොකද එකපාරකුත් එයා සීරියස් ආදරය කරපු කෙල්ලෙක් එයාව දාලා ගිහින් තිබ්බා. ඒ නිසා ටිල්ලුට මේ මෙච්ච දේනින්ද හොඳටම අප්සෙට්. එයා පිස්සුවෙන් වගේ මාසයක් පුරාවටම ලිලි හොයන්න පටන් ගන්නවා. ලිලිගේ නමින් තියෙන FB account පවා එයා සර්ච් කරනවා. හැබැයි ඇත්තටම ලිලිව හොයාගන්න හම්බුනේ නැහැ. ඔය අතර එක දවසක් ටිල්ලුගේ තාත්තට හදිසියෙම අසනීප වෙනවා. දවස පැය 24ම ලිලි ගැන අප්සෙට් එකේ ඉන්න ටිල්ලු තාත්තගේ අසනීප තත්ත්වයෙන් හින්දා තාත්තට බෙහෙත් තරම් දෙන්න යන්න ලෑස්ති වෙනවා. එතකොට අම්මයි තාත්තයි ටිල්ලුයි මේ හැමෝම හොස්පිටල් එකට යනවා. හොස්පිටල් එකට ගියාට පස්සේ ඩොක්ටර් කියනවා ටිල්ලුගේ තාත්තට තියෙන්නේ අර්ශස් කියලා. ඉතින් මේ වෙලාවේ ටිල්ලු තාත්තට හොඳටම බනිනවා තව තවත් තෙල් ජාති පිටිකෑම ජාති කන්න එපා කියලා. තාත්තට බෙහෙත් අරගෙන එද්දී එකපාරටම ටිල්ලු දකිනවා තවත් මැදිවිය පිරිමි කෙනෙක් එක්ක ඉන්න එදා හම්බෙච්ච ලිලිව. මාසයක් පුරාවටම ලිලිව හෙව්වත් ටිල්ලුට එයාව හම්බුනේ නැහැ. හැබැයි එදා හම්බෙන් තාත්තට බෙහෙත් ගන්නාපු වෙලාවේදී ටිල්ලුට ඒ හොස්පිටල් එකේදීම ලිලිව දකින්න හම්බ වෙනවා. ඉතින් ලිලි ගාවම ඉඳලා තියෙන්නේ එයාගේ තාත්තා. ටිල්ලු එකපාරටම ලිලිගෙන් අහන්න පටන් ගත්තා මම මාස ගාණක් ඔයාව හෙව්වා ඔයා කොහෙද හිටියේ කියලා. ඊට පස්සේ ලිලි කියනවා අනේ සොරි ටිල්ලු ඇත්තටම මට පොඩි කරදර වගේයක් වුණා කියලා. ඊට පස්සේ මැද්දර පැනලා ලිලිගේ තාත්තා කියනවා ලිලි දැන් ප්‍රෙග්නන්ට් වෙලා මාසයක් කියලා. ඒකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ ටිල්ලු කියලාත් මේ තාත්තා කියනවා. ඉතින් ටිල්ලුගේ ගෙදර අයටත් මේ ගැන හිතා ගන්න බෑ. එයාලා හොඳටම ටිල්ලුට බනින්න පටන් ගන්නවා. ඇත්තටම ටිල්ලු හිතුවෙත් එදා රෑ සිද්ධ වෙච්ච සිද්ධවීමින්ද තමයි ලිලි ප්‍රෙග්නන්ට් උනේ කියලා. කොහොම හරි ටිල්ලු දැන් තාත්තා කෙනෙක් වෙන්න යන්නේ. සම්පූර්ණයෙන්ම ලිලිට හම්බෙන්න ඉන්න ළමයාට ටිල්ලු වග කියන්න ඕනේ. ඊට පස්සේ මේ දෙන්න පැත්තකට ගිහින් කතා කරනවා. ඒ වෙලාවේ ලිලි ටිල්ලුට කියනවා "වා දැම්ම ළමෙක් හදාගන්න කැමති නැත්නම් අපි මේ ළමයාව නැති කරමු" කියලා. හැබැයි ටිල්ලු ඒකට කැමති වෙන්නේ නැහැ. එයා කියනවා "අපි කොහොම හරි මේ ළමයාව හදාගමු" කියලා. එහෙම කිව්වට පස්සේ ටිල්ලුගේ දෙමෝපියෝ සතුටු වෙනවා. කෙල්ලගේ තාත්තත් කැමති වෙනවා. කොහොමරි ටිල්ලු ලිලිව ගෙදර එක්කන් ගියා. ගෙදර හැමෝම ලිලිට කැමති. මොකද ලිලි කියන්නේ සාම්ප්‍රදායික කෙල්ලෙකුත් නෙමෙයි. ඒ වගේම තමයි සාම්ප්‍රදායික කඩන කෙල්ලෙකුත් නෙමෙයි. ඒ නිසා ගෙදර අම්මයි තාත්තයි නම් ලිලිට පණ වගේ ආදරෙයි. ඒ වගේම ලිලි දැන් ප්‍රෙග්නන්ට් වෙලා මාසයක් නිසා හැමෝම රෙඩි වෙන්නේ ඉක්මනට වෙඩින් එක ගන්න. කොහොමරි මේ දේවල් එක්ක ටිල්ලුගේ බර්ත්ඩේ එකක් එනවා. එයාගේ බර්ත්ඩේ එක කියන්නේ ටිල්ලු කොහෙද ඉන්නේ කියලාවත් හොයාගන්න බැරි දවසක්. ගියපාර බර්ත්ඩේ එකට ටිල්ලු ගෙදරින් ගියාම සති ගාණක් ආපහු ගෙදර ඇවිල්ලා නැහැ. ඒ හින්දා ටිල්ලුගේ අම්මයි තාත්තයි බය වුණා ගියපාර බර්ත්ඩේ එක වගේම මේ පාරත් වෙයි කියලා. ඒ නිසා ටිල්ලුගේ අම්මයි තාත්තයි කලේ ටිල්ලුට එළියට යන්න බැරි වෙන විදිහට එයාව කාමරේ හිර කරපු එක. දොර අරගන්න බැරි නිසා ටිල්ලු හයියෙන් කෑ ගහලා කිව්වා දොර ඇරියේ නැත්තම් එයා පොලිසියට කෝල් කරනවා කියලා. ඉතින් මේකට බය වුණ නිසා ටිල්ලුගේ අම්මයි තාත්තයි දොර අරිනවා. ඒ වෙද්දිත් බර්ත්ඩේ එකට ලොකු පාටියක් ඕගනයිස් කරලා තමයි තිබ්බේ. ඉතින් මෙතෙන්ට අඩුත් ලිලි විතරයි. ලිලි එදා ගෙදර ගිහින් තමයි හිටියේ. ඒ නිසා ටිල්ලු ලිලිට කෝල් කරලා කියනවා "ඔයා දැම්ම මෙතෙන්ට එන්නේ නැද්ද? ඔක්කොම රෙඩි කරලා තියෙන්නේ කේක් එකක් කපන්න එන්න" කියලා. හැබැයි ලිලි පාටියට එන්න කැමති වෙන්නේ නැහැ. ඒ අය කියලා ආපුවම එයා කිව්වේ "එයා හරිම දුකින් ඉන්න දවසක්. ඒ හින්දා එද එයාට එන්න බෑ" කියලා. ඊට පස්සේ ටිල්ලු කියනවා "ඔයා දුකින් ඉන්න හේතුව කියන්න. මම ඇවිල්ලා ඔයාගේ හිත හදන්නම්" කියලා. ඊට පස්සේ ලිලි එයා ඉන්න තැන ලොකේෂන් එක ටිල්ලුට ෂෙයා කරනවා. ඉතින් ලිලිව හොයාගෙන මේ ලොකේෂන් එකට ටිල්ලු යන්න පටන් ගන්නවා. කොහොමරි ගිහින් වාහනේ නැවැත්තුවාම ඒ තැන ටිල්ලුට හොඳටම පුරුදු තැන. ඇත්තරම ටිකෙන් ටික මතක් කරලා බලද්දී ටිල්ලු ගිය පාරත් එයාගේ බර්ත්ඩේ එක නිසා සතියක් විතර අතුරුදහන් වෙලා හිටියේ මේ තැනට ආපු හින්දා. ඒ කතාව ගැනත් ඇත්තටම මේ වෙලාවේ කියන්න ඕනේ. එතකොට ඔයාලට තේරෙයි මොකද්ද ඇත්තටම සිද්ධ වෙන්න යන්නේ කියලා. ගිය පාර බර්ත්ඩේ එකේදී ටිල්ලු රාජිකා කියලා ගෑනු ළමෙක්ව හම්බ වෙනවා. ඉතින් මේ රාජිකා කියන ගෑනු ළමයා ඉඳලා තියෙන්නේ මේ බිල්ඩින් එකේ. රාජිකාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නවා. හැබැයි ඒ බොයිෆ්‍රෙන්ඩ් ඉද්දි තමයි එයා ටිල්ලුට ආදරය කරන්නේ. කොහොම හරි එක දවසක් රාජිකායි ටිල්ලුයි හොරෙන්ම යාළගේ රූම් එකේදී මීට් එද්දී එකපාරටම රාජිකාගේ බොයිෆ්‍රෙන්ඩ් එනවා. ටිල්ලුත් එක්ක රාජිකා හිටපු හින්දා රාජිකාගේ බොයිෆ්‍රෙන්ඩ්ට හොඳටම කේන්ති යනවා. ඒ හින්දා රාජිකායි බොයිෆ්‍රෙන්ඩ් උයි අතරේ ෆයිට් එකක් යනවා. මේ ෆයිට් එකේදී රාජිකා බොයිෆ්‍රෙන්ඩ්ව තල්ලු කරද්දී එයාගේ ඔළුව බිත්තියේ වැදිලා හොඳටම ඩැමේජ් වෙලා එතන මේ මිනිස්සයා මැරෙනවා. ඉතින් මේක දැන් මර්ඩර් කේස් එකක් හින්දා රාජිකාට ලේසියෙන්ම බේරෙන්න බෑ. ඒ නිසා එයාට කරන්න ඕනි දේ හිතාගන්නත් බෑ. ඒ දේවල් එක්ක රාධිකා ටිල්ලුගෙන් මේකට උදව් ඉල්ලනවා. ඉතින් මේ කිසිම දෙයකට සම්බන්ධ නැති ටිල්ලුත් රාධිකා පවුනින්ද මේ මිනිස්සයාගේ බොඩි එක සූට් කේස් එකක දාලා පාළු තැනක වලලන්න උදව් වෙනවා. ඉතින් මේ සීන් ඔක්කොම සිද්ධ වෙන්නේ ටිලි ලිල්ලුට එන්න කියපු මේ බිල්ඩින් එක ඇතුලේ. ඉතින් ගිය පාරේ ඒ වගේ සිද්ධියක් වෙච්ච හින්දා ඇත්තරම ටිල්ලුට ඒ තැනට යන්න බයයි.
ඇත්තර කොහොමරි ටිල්ලෝ කැරකිලා ගියේ මේ සිද්ධිය සිද්ධ වුණ රූම් එකටම තමයි. එතන තමයි ලිලීටියේ. ඇත්තරම ලිලීට මේ මර්ඩර් කේස් එක සම්බන්ධයෙන් මොන වගේ සම්බන්ධයක් තියෙනවද කියලා ටිල්ලුට හිතාගන්න බෑ. ටිල්ලු ගියාට පස්සේ ටිකක් බය වෙලා තමයි හිටියේ. මේ වෙනස ලිලීට හොඳටම තේරුණා. ඊට පස්සේ ටිල්ලු ලිලීගෙන් ඇහුවා, "ඇයි ඔයා අද දුකින් ඉන්නේ කියලා." ඊට පස්සේ ලිලී කිව්වා, "මගේ අයියා නැති වෙලා අදට අවුරුද්දක් කියලා. හැබැයි කවුරුත් එයාගේ බොඩි එකක්වත් එයා අතුරුදහන් වෙලාද කියලාවත් තාම හොයාගෙන නැහැ කියලා." මේ කතාව ඇහුවට පස්සේ ටිල්ලුට හොඳටම දාඩිය දාන්න පටන් ගත්තා. එදා රෑ මේ රූම් එකේ මැරුණු මිනිස්සයා තමයි ලිලීගේ අයියා. ඉතින් ලිලී එයාගේ අයියාව හොයන්න පටන් අරන් තමයි තිබුණේ. දැන් නම් ඉතින් ටිල්ලුට පොඩ්ඩක්වත් ගැළවීමක් නැහැ. ඊට පස්සේ ලිලී කියනවා, "අයියාව හොයන වැඩේට ටිල්ලුට උදව් වෙන්න කියලා." ඊට පස්සේ ලිලියාගේ තවත් යාළුවගේ සපෝට් එක ඇතුව එයාගේ අයියාගේ ෆෝන් එක අන්තිමට ඔන් එච්ච තැනට යන්න තීරණය කරනවා. ඇත්තරම එදා මේගොල්ලෝ මේ මිනිස්සයාගේ බොඩි එක වල්නන කම්ම එයාගේ ෆෝන් එකත් කාර් එකේ තිබිලා තමයි තිබුණේ. ඒ නිසා ලොකේෂන් එක හොයාගන්න ලේසි. ලොකේෂන් එක හොයාගෙන ගියාට පස්සේ මේගොල්ලෝ එන්නේ පාළු තැනකට. ඊට පස්සේ එතන පොඩ්ඩක් බලද්දි ටිල්ලුට මතක් වෙනවා, එදා මේ මිනිස්සයාව වලලපු තැන තමයි දැන් මෙයාලා ඇත්තරම ඉන්නේ කියලා. ලිලී දකින්න එක තැනක පොඩි ගැට්ටක් වගේ තියෙනවා. එතන පොඩ්ඩක් බැලුවට පස්සේ ලිලීට තේරෙනවා මෙතන කවුරු හරි වලදාපු තැනක් කියලා. ඇත්තටම එතන තමයි මේ බොඩි එක වලදාලා තියෙන්නේ. දැන් නම් ටිල්ලුට පොඩ්ඩක්වත් ගැලවෙන්න විදියක් නැහැ. එයා හොඳටම බය වෙලා තමයි ඉන්නේ. ලිලී කියනවා එතන හාරමු කියලා. ඊට පස්සේ ටිල්ලු කියනවා කාර් එක පිටිපස්සේ අලවංගුවක් තියෙනවා, එයා ඒක අරගෙන එන්නම් කියලා. ටිල්ලු අලවංගුව අරගෙන එන්නම් කියලා කාර් එක පිටිපස්සෙන්ම කැලේට පැනලා දුවන්න පටන් ගන්නවා. මොකද එයා දන්නවා මේ සීන් එක මාට්ටු වුණොත් එයාට ගැලවීමක් නැහැ කියලා. දුවලා දුවලා යද්දි එකපාරටම මැර සෙට් එකක් ටිල්ලුව වට කරගන්නවා. තුවක්කුව තින්ගත්තු මේ සෙට් එක ටිල්ලුව දාගෙන වාහනයක ගිහිල්ලා ගබඩා කාමරයකට ගෙනත් දානවා. ෂැනන් කියන මැරය තමයි ටිල්ලුව මේ විදියට පැහැරගෙන ගියේ. මේ වෙලාවේදී ටිල්ලුට පාරක් දෙකක් වැදෙනවා. ඇත්තරම ටිල්ලුව මේ විදියට අරගෙන ගියේ ෂැනන් කියන මිනිස්සයාගේ මිලියන දෙකක සල්ලි ටිකක් අරගෙන තියෙන හින්දා. මේ ෂැනන් කියන මිනිස්සයාගේ බොස් මාෆියා නායකයෙක්. ඒ නිසා මේ බොස් ඉන්දියාවට එද්දි ෂැනන් ඒ සල්ලි බොස්ට දෙන්න ඕනේ. හැබැයි ටිල්ලු සල්ලි ගත්ත හින්දා එයාට ඒ සල්ලි දෙන්න විදියක් නැහැ. ඒ නිසා තමයි ටිල්ලුව කිඩ්නැප් කරලා ඒ සල්ලි අරගන්න බැලුවේ. ටිල්ලුව කොච්චර බය කළත් එයා සල්ලි දෙන පාටක් නම් නැහැ. ඒත් එක්කම ෂැනන් ටිල්ලුව මරන්න හදද්දි එතෙන්ට තුවක්කුවක් අරගෙන වෙඩිවරුසාවක් මැද ලිලි එනවා. ඇත්තටම ලිලී තුවක්කු දෙකකුත් අරගෙන එතෙන්ට ඇවිල්ලා හැමෝටම වෙඩි තියන්න පටන් ගන්නවා. ටිල්ලුට හිතාගන්න බෑ ලිලීට මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒත් එක්කම මාෆියා බිස්නස් එකකට සම්බන්ධ නිසා ෂැනන් අත්අඩංගුවට ගන්නත් ලිලී යාගේ ටීම් එකට අණ කරනවා. ඉතින් මේ දේවල් එක්ක තක්කු බුක් වෙලා ඉන්න ටිල්ලු ගාවට ගිහින් ලිලී කිව්වා එයා ඉන්දියානු විශේෂ බලකා කාර්යාංශයේ වැඩ කරන රහස් නියෝජිතවරයෙක් කියලා. මේක ඇහුවට පස්සේ ටිල්ලුට හොඳටම අප්සෙට් යනවා. ඊට පස්සේ ලිලී කියන්න පටන් ගත්තා රාධිකයි ටිල්ලුයි එකතු වෙලා මරපු මිනිස්සයා එයාගේ අයියා නෙමෙයි කියලා. ඒ වගේම එයා ඒ වැඩේට ටිල්ලු හවුල් කියලා ලිලී හොඳටම දන්නවා කියලා කිව්වා. හැබැයි ඔප්පු කරන්න විදියක් නැති නිසා තමයි ලිලී ටිල්ලුගේ හැසිරීම බලන්නේ යාව රාට්ටලා තියෙන්නේ. ඒත් එක්කම මිනිස්සෙක් ඇවිල්ලා ලිලීට වීඩියෝ ක්ලිප් එකක් දෙනවා. ඒ වීඩියෝ ක්ලිප් එකේ තියෙන්නේ රාධිකා හා ටිල්ලු අර බොඩි එක වලදාන සීන් එක. එදා ඒ කැලෑවට මුවා වෙලා එක මිනිස්සෙක් මේ සීන් එක වීඩියෝ කරලා දෙනවා. එදා ටිල්ලු මේ මිනිස්සයා වල්ලගෙන මේ වීඩියෝ එක ඩිලීට් කරන්න කියලා මේ මිනිස්සයාට 120ක් දීලා තියෙනවා. හැබැයි මේ මිනිස්සයා වීඩියෝ එක ඩිලීට් කරා වගේම තව වීඩියෝ එකක් එයා ගාවම තිබිලා තියෙනවා. ඉතින් ලිලී මේ මිනිස්සයාව නම්මගෙන මේ වීඩියෝ එක එයාගේ අතට ගන්නවා. දැන් ටිල්ලුට ගැළපීමක් නැහැ. දැන් ලිලී හොඳටම දන්නවා මේ මර්ඩර් කේස් එකට ටිල්ලු සම්බන්ධයි කියලා. ඒ නිසා ලිලී කියනවා එයා කියන හැමදේම දැන් ටිල්ලු කරන්න ඕනේ කියලා. එයා එහෙම කරේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ මර්ඩර් කේස් එකට යාව හිරේ යවනවා කියලාත් කියනවා. ඇත්තරම දැන් ලිලී කියන්නේ ටිල්ලුට කරන්න පුළුවන් වැඩක් නන් නෙමෙයි. මෙතන ඉඳන් තමයි කතාවේ මිෂන් එක ස්ටාර්ට් වෙන්නේ. ඉන්දියාවට අවි ආයුධ ගෙන්නන, ඒ වගේම මත්ද්‍රව්‍ය ගෙන්නන ගණිකා ව්‍යාපාරය කරන දරුණු මාෆියා කල්ලියක නායකයෙක් ඉන්නවා. හැබැයි මේ මිනිස්සයා ඉන්නේ ඩුබායි වල. ඩුබායි වල ඉඳන් මේ මිනිස්සයා ඉන්දියාවට එනවා පාටියකට. මේ පාටිය ඕගනයිස් කරන්නෙත් මේ මාෆියා කල්ලි නායකයා විසින්. ඉතින් ටිල්ලු දන්නෙම නැතුව එක දවසක් එයාගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. මේ සිදුවීම සිද්ධ වෙන්න කලින් තමයි ටිල්ලුට මේ කෝල් එක ආවේ. ඒ කෝල් එක දෙන්නේ මේ මාෆියා කල්ලි නායකයා. මේ මිනිස්සයා කියන එයාගේ පාටි එකක් තියෙනවා. ඒ පාටියට ඩීජේ සප්ලයි කරන්න ටිල්ලුට එන්න කියලා. හැබැයි ටිල්ලුවේ ඉන්වයිට් එක වැඩිය ගණන් ගත්තේ නැහැ. මේ පාටියකට ලේසියෙන් කෙනෙක්ට යන්නත් බෑ. ඉන්දියානු විශේෂ සේවා බලකායට අවශ්‍ය වෙලා තියෙනවා මේ මාෆියා කල්ලි නායකයාව අත්අඩංගුවට ගන්න. හැබැයි ලේසියෙන්ම කිසිම කෙනෙක්ට මේ මිනිස්සයාව අත්අඩංගුවට ගන්න බෑ. ඒ තරම් ලොකු සිකියුරිටි එකක් මෙයා වටේ ඉන්නවා. කොහොමරි මේ පාටියකට ලේසියෙන්ම ඩීජේ කරන්න ටිල්ලුට යන්න පුළුවන්. ඒ චාන්ස් එක ගන්න තමයි ලිලි මේ තරම් රැවටීමක් කළේ. දැන් ලිලි කරපු මේ රැවටීමින් දා ටිල්ලුට ගොඩක් ඒන්ති. එයා මාර අප්සෙට් එකේ තමයි ඉන්නේ. ගෙදර මිනිස්සු වෙඩින් එකට ලෑස්ති වෙනවා. හැබැයි ටිල්ලු ඉන්නේ මාරම දුකෙන්. හැමදාමත් එයා රැවටෙනවා කියලා එයා දුකෙන් තමයි ඉන්නේ. දැන් ලිලි කියන එකම දේ තමයි මේ මාෆියා කල්ලි නායකයා යන පාටියකට ගිහිල්ලා ඩීජේ කරන්න යන මුවාවෙන් ගිහින් මේ මිනිස්සයාට වෙඩි තියන්න කියලා.
මේක අහපු ගමන් ටිල්ලු හොඳටම බය වෙනවා. එයා කියනවා ජීවිතේටවත් තුවක්කුවක් අල්ලපු නැති මම කොහොමද මේ මිනිස්සයාට වෙඩි තියන්නේ කියලා. මට නම් මේක කීයටවත් කරන්න බෑ කියලා ටිල්ලු කියනවා. ඒක කිව්වට පස්සේ ලිලි කියනවා මේ මර්ඩර් කේස් එක ඉහළ උසාවියට දැම්මොත් ටිල්ලු අවුරුදු 14ක් කිරේ යන්න වෙනවා කියලා. අවුරුදු 14ක් කිරේ යනවද එක මිනිස්සෙක් කොමනලා ඉන්දියාවේ ගෞරවයට පාත්‍ර වෙනවද කියලා එයාට හිතන්න කියනවා. ඉතින් ටිල්ලු අනිත් පැත්තට අහනවා බැරි වෙලාවත් මේ වැඩේ කරන්න ගිහින් එයාව අහුනොත් අනිවාර්යෙන්ම එයාට මැරුම් කන්න සිද්ධ වෙනවා නේද කියලා. හැබැයි ලිලි ඒකට මුකුත් උත්තරයක් දුන්නේ නැහැ. ඇත්තටම ටිල්ලු අහුනොත් එයාට අනිවාර්යෙන්ම මැරුම් කන්න සිද්ධ වෙනවාමයි. ටිල්ලු වෙඩි තියන්නත් කැමති නැති හින්දා ලිලි වෙනත් ක්‍රමයක් මේ වැඩේ කරන්න යෝජනා කරනවා. ලිලි ටිල්ලු ඉස්සරහට සමෝස වගයක් ගේනවා. මේ සමෝස වලට විෂ ද්‍රව්‍යයක් එන්නත් කළා තමයි දෙන්නේ. මේ සමෝස කාපු ගමන් පය තුනක් ගියාට පස්සේ ඒ මිනිස්සයාට හાર્ට් ඇටැක් එකක් ඇදිලා ඒ මිනිස්සයා මැරෙනවා. ඇත්තටම මේ ප්ලෑන් එක කිව්වට පස්සේ ටිල්ලුට හොඳටම හිණ යනවා. ඒ වගේම යාට කේන්තිත් යනවා. එයා කියනවා කවදාවත් මරන්න බැරි වෙච්ච මාෆියා කල්ලි නායකෙක් ඔයාගේ මේ සමෝස ගෙඩියට මරන්න පුළුවන්ද කියලා. මේ ගැන ටිල්ලු කොච්චර තර්ක කරත් ලිලිගේ අන්තිම තීරණය වුණේ අනිවාර්යෙන්ම සමෝස දීලා මේ මිනිස්සයා මරන්න ඕනේ කියලා. දවසක් දෙකක් යද්දි ටිල්ලුට මේ මාෆියා කල්ලි නායකයාගෙන් කෝල් එකක් එනවා. කෝල් එක ගත්තට පස්සේ මේ මිනිස්සයා කතා කරලා අහනවා ටිල්ලු ඩීජේ පාටියට ලෑස්තිද කියලා. ටිල්ලුත් බයෙන් බයෙන් කියනවා ඔක්කොම ලෑස්ති අනිවාර්යෙන්ම එයා එදාට එනවා කියලා. කොහොම හරි වැඩේ ඔක්කොම දැන් ප්ලෑන් කරලා ඉවරයි. හැබැයි ටිල්ලු නම් මේ වැඩේට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒ නිසා එයා කරේ අම්මටයි තාත්තටයි මේ කිසිම දෙයක් කියන්නේ නැතුව එකපාරම කාර් එක අරගෙන ඒ පැත්තෙන් පැනලා යන්න ට්‍රයි කරපු එක. හැබැයි අවාසනාවකට එයාට ලිලිගෙන් බේරිලා යන්න හම්බ වෙන්නේ නැහැ. ලිලි අතරමඟදී ටිල්ලු අල්ලගන්නවා. ලිලි ටිල්ලුට වෙඩි තියන්න හදනවා. එතකොට ටිල්ලුගේ ගෙදර කට්ටිය පුදුම වෙලා බලනවා ඇයි ලිලි මේ විදියට හැසිරෙන්නේ කියලා. කොහොම හරි ලිලි කියන්නේ රහස් නියෝජිතවරියක් කියලා ටිල්ලුගේ ගෙදර කට්ටියත් දැනගන්නවා. ඒත් එක්කම ලිලි මෙතෙන්ට අර මර්ඩර් කේස් එකට සම්බන්ධ වෙච්ච කලින් ටිල්ලුගේ පෙම්වතියක් වෙලා හිටපු රාජිකාවත් එක්කන් එනවා. එයා රාජිකාවත් ප්‍රාණපේට අරගෙන තමයි තිබුණේ. ඊට පස්සේ රාජිකා ටිල්ලු ගාවට ඇවිල්ලා වැඳලා කියනවා එයා තව දවස් දෙක තුනකින් රට යන්න හිතාගෙන ඉන්නේ. ඒ වගේම එයාගේ එන්ගේජ්මන්ට් එකත් ළඟයි කියලා. ඒ නිසා අනේ ලිලි කියන විදිහට මේ වැඩේ කරන්න කියලා රාජිකා හොඳටම අඬ අඬා ටිල්ලුගෙන් ඒ විදිහට උදව් ඉල්ලනවා. ඇත්තටම දැන් ටිල්ලුට කරන්න දෙයක්වත් නැහැ. ලිලිගේ හැම ප්ලෑන් එකකටම ටිල්ලු අහු වෙලා ඉවරයි. ඒ නිසා ටිල්ලුට සිද්ධ වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ වැඩේ කරන්න. මාෆියා කල්ලි නායකයා ඉන්දියාවට ආවට පස්සේ එයාගේ පාටි එකත් ස්ටාර්ට් වෙනවා. එදා සුපුරුදු විදිහටම ලිලි දීපු සමෝස පෙට්ටියත් අරගෙන ටිල්ලු මේ මාෆියා කල්ලි නායකයා ඉන්න තැනට යනවා. සිකියුරිටි එකනොත් එයාට යන්න අවසර හම්බෙනවා මේ මිනිස්සයා ඉන්න තැනටම යන්න. ඊට පස්සේ මේ මාෆියා කල්ලි නායකයා ටිල්ලු දිහා බලලා ඒ වගේම ටිල්ලු ගෙනාපු සමෝස පෙට්ටිය දිහා බලලා හයියෙන් හිනා වෙන්න පටන් ගන්නවා. මේ මිනිස්සයා එකපාරටම ටිල්ලුගෙන් අහන්න පටන් ගත්තා මිනිස්සු 16 වතාවක් මාව මරන්න පටන් ගත්තා. ඊළඟට ඔයා සමෝස ගෙනල්ලා මාව මරන්න හදනව නේද කියලා. ඇත්තටම දැන් නම් ප්ලෑන් එක මේ මිනිස්සයාට හොඳටම මාට්ටු වෙලා කවුරු හරි කලින් මේ ප්ලෑන් එක ගැන මේ මිනිස්සයාට කියලා තමයි තිබුණේ. දැන් ඉතින් කරන්න දෙයක්වත් නැහැ. ටිල්ලු හොඳටම අහු වෙලා ඉවරයි. හිරේ හිටපු මිනිස්සෙක් මේ මාෆියා කල්ලි නායකට කෝල් කරලා කියනවා යාව සමෝස දීලා මරන්න හදනවා කියන කතාව. දැන් ඉතින් වැඩේ මාට්ටු හින්දා මාෆියා කල්ලි නායකයාගේ සෙට් එකේ ඉන්න මැරියෝ ටික ටිල්ලුට හොඳටම ගහන්න පටන් ගන්නවා. ටිල්ලුට වෙඩි තියන්න හදද්දිම ටිල්ලු එකපාරටම මේ මිනිස්සයාගෙන් අහනවා වාගේ බෙල්ල පොඩ්ඩක්වත් දැන් කහනව නේද? ඒ වගේම වාට දාඩිය දානව නේද? වාගේ උගුරක් පොඩ්ඩක් කිර වෙනව නේද කියලා. ඇත්තට මේ හැම රෝග ලක්ෂණයක්ම මේ මිනිස්සයාට දැන් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ටිල්ලු කියපු දේවල් වල ඇත්තක් තියෙන හින්දා ටිල්ලුව මරන්න කලින් ඇත්තටම ටිල්ලු එයාට මොකද්ද කරේ කියලා අහනවා. ඊට පස්සේ හිනා වෙලා ටිල්ලු කියනවා මට ඔයාව මරන්න පුළුවන් සමෝස ගෙඩියකින් විතරද මට ඔයාව කිරිහෙකිනුත් මරන්න පුළුවන් කියලා. ඒ වෙද්දි ටිල්ලු කුස්සියේ වේටර් ඔයාලු කරගෙන යා බොන කිරියකට වසක එකතු කරලා තමයි තිබුණේ. ඉතින් සමෝස කන්න කලින් මේ මාෆියා කල්ලි නායකයා කිරියක බොනවා. ඒ විස තමයි මේ මිනිස්සයාගේ ඇඟේ දැන් දුවන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් දැන් මේ මාෆියා නායකයාට කරන්න ඕනි දේ හිතාගන්න බෑ. හැබැයි ටිල්ලු කියන ඔයාව නිදහස් කරොත් මේ විසෙන් ගැලවෙන්න පුළුවන් ප්‍රතිජීවිකයේ ඖෂධයේ ආගාව තියෙනවා කියලා. ඒක කිව්ව ගමන්ම මේ මාෆියා කල්ලි නායකයා ටිල්ලුව නිදහස් කරනවා. ඒ වගේම යාට යන්න එන්න ලොකු කාර් එකක් දීලා එයාගේ account එකට සල්ලිත් දානවා. ඊට පස්සේ මේ දේවල් කරපු නිසා ටිල්ලු මේ ප්‍රතිජීවක ඖෂධය මේ මිනිස්සයාට දෙනවා. ඒකෙන් මේ මිනිස්සයාගේ පණත් බේරෙනවා. හැබැයි ටිල්ලු මේ මිෂන් එකේදී මාට්ටු වුණ නිසා ලිලි හිතුවේ ඇත්තටම ටිල්ලු මැරෙනවා කියලා. හැබැයි ටිල්ලු ගේමක් ගහලා එයාගේ ජීවිතේ බේරගන්නවා. මේ කතාව ලිලි දන්නේ නැහැ. ඒ නිසා එයා කරේ එයාගේ ටීම් එකත් අරගෙන එතනින් පැනලා ගියපු එක.
ඒ වගේම ලිලිට මේ මිෂන් එක බාර දීපු යාගේ බොස් හොඳටම බනින්න පටන් ගත්තා. කොහොම හරි මේ මිනිස්සයා අල්ලගත්තේ නැත්නම් ලිලිට යාගේ ජොබ් එකනොත් අයින් වෙන්න ලෑස්ති වෙලා ඉන්න කියලා තමයි එයා කිව්වේ. ඊට පස්සේ ලිලිට ආරංචියක් එනවා මේ මාෆියා කල්ලි නායකයා එකවර ආයකට එනවා කියලා. ඊට පස්සේ ලිලියේ ආරංචිය ආවම යාගේ ටීම් එකත් අරගෙන ඒ වරාය හැමතැනම ස්නයිපර්ස්ලා තියලා වැඩේට සෙට් වෙනවා. ලිලි කිව්වේ මේ මිනිස්සයා කාරකෙන් බැස්සගමම්ම වෙඩි තියන්න කියලා. හැබැයි ලිලිට ප්‍රධාන මූණස්ථානයෙන් එහෙම අනකිරීමක් කළා තිබුණේ නැහැ. එයාට කියලා තියෙන්නේ කිසිම සීරීමක්වත් නැතුව මේ මිනිස්සයව මාර දෙන්න කියලා. ඇත්තටම මේ මාෆියා කල්ලි නායකයාව මරන්න ලිලිට තියෙන උනන්දුව මොකද්ද? වෙඩි තියන්න එපා කියද්දිත් ඇයි ලිලියාව මරන්න උත්සාහ කරේ? ඉතින් මේ හැම දෙයකටම උත්තර ෆිල්ම් එක ඉවර වෙද්දී ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. දැන් ලිලි ඔක්කොම ස්නයිපර්ස්ලාත් එක්ක සෙට් වෙලා ඉන්නේ වාහනේ මේ මාෆියා කල්ලි නායකයා බැස්ස ගමන් වෙඩි තියලා මරන්න. ඒත් එක්කම වාහනේ එනවා. වාහනේ ආවට පස්සේ ස්නයිපර්ස්ලාට වෙඩි තියන්න රෙඩි වෙන්න කියලා ලිලි කවුන්ට් කරා. හැබැයි හිතන්නවත් නැති විදිහට වාහනෙන් බැස්සේ මේ මාෆියා කල්ලි නායකයා නෙමෙයි. ඒ වාහනෙන් බැස්සේ ටිල්ලු. ඉතින් ටිල්ලු කොහොමද මෙතෙන්ට ආවේ? එයා තාමත් ජීවතුන් අතර ඉන්නවද? මේක දැකපු ගමන් ලිලිට ඇත්තටම මේ කිසිම දෙයක් හිතාගන්න බැරුව ගල් ගැහුණා වගේ වෙනවා. එයා එකපාරටම ටිල්ලු ගාවට ගිහින් ඔයා තාමත් ජීවත් වෙනවද? ඔයාට මුකුත් උනේ නැද්ද කියලා හැම දෙයක්ම අහන්න පටන් ගන්නවා. ඊට පස්සේ ටිල්ලු ලිලිට බැනගෙන බැනගෙන ගියා. ටිල්ලු ඇහුවා එයා මැරෙන්න දාලා ඒගොල්ලෝ පැනගත්ත නේද කියලා. ඒ වගේම ටිල්ලු එයාගෙන් ප්ලෑන් එකකට මාෆියා කල්ලි නායකයා කොටු කරගත්ත විදිය ගැන ලිලිට කිව්වා. ඒ කතාව කියද්දී ලිලි එකපාරටම ටිල්ලුගෙන් ඇහුවා ඇයි ඔයා ඒ වස දීලා මිනිස්සයව මැරුවේ නැද්ද කියලා. ඒ වගේම ඇයි ඔයා එයාට ප්‍රතිජීවක ඖෂධේ දුන්නේ කියලා ලිලි ඇහුවා. ඒත් එක්කම අනිත් පැත්තට ටිල්ලු අහන්න පටන් ගත්තා වාට කවදාහරි ඉන්දියානු ආරක්ෂකංශයේ කියලා තියෙනවද මේ මිනිස්සයව මරන්න කියලා. ඔයා ඇයි ඔයාගේ තනිමතයට මේ මිනිස්සයව මරන්න හදන්නේ කියලා ටිල්ලු අහනවා. මේ කතාව ඇහුවට පස්සේ කිසිම උත්තරයක් දී ගන්න බැරි වෙන තරමට ලිලි අසරණ වෙනවා. හැබැයි ටිල්ලු දැන් හැම විස්තරයක්ම දැනගෙන තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ලිලි කියන්නේ ඉන්දියානු ආරක්ෂකංශයේ වැඩ කරාට එයාට හම්බෙන හැමතරුතරක්ම සප්ලයි කරලා තියෙන්නේ මේ මාෆියා කල්ලි නායකයාට. ඉන්දියාවේදී මේ මාෆියා කල්ලි නායකයා කරන හැම අපරාධයකින්ම යා බේරගෙන තියෙන්නේ ලිලි. ඒ වෙනුවට ලිලිගේ කවුන්ට් එකට ලක්ෂ කෝටි ගාණක් මේ සල්ලි මිනිස්සයා දාලා තියෙනවා. ඉතින් මේ විදිහේ ගනුදෙනුවක් සිද්ධ වුණ නිසා කවදා හරි දවසක ඉන්දියානු ආරක්ෂකංශයේ ලිලි මේ මාෆියා කල්ලි නායකයාත් එක්ක වැඩ කරා කියලා දැනගත්තොත් යාගේ ජොබ් එක නැති වෙලා එයාට හිරේ යන්න වෙනවා. අන්නේ ඒ නිසා තමයි ලිලි එසෙනෙන් ඒ අවස්ථාවේ ප්‍රයෝජනයට අරගෙන අත්අඩංගුවට ගන්න කියපු මිනිස්සයව කිසිම සාක්ෂියක් ඉතුරු නොවෙන්න මරන්න සැරසුම් කළා තිබ්බේ. සරලවම කිව්වොත් ලිලියාගේ වාසිය තකා තමයි මේ මිනිස්සයව මරන්න හදලා තියෙන්නේ. ඉතින් මේ හැම එකක්ම දැන් ටිල්ලු දන්නවා. ලිලිගේ හැම ප්ලෑන් එකක්ම ටිල්ලු යාගේ ඉස්සරහා එකින් එක එලි කරනවා. ලිලිට ඇත්තටම මේ කිසිම දෙයකට උත්තරයක් තිබ්බේ නැහැ. මොකද මේ කතාව 100%ක් ඇත්ත. ටිල්ලු දුරදිග බල්ල වැඩ කරපු හින්දා මේ මාෆියා කල්ලි නායකයාත් කොටු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මෙතෙක් කාලයක් ආරක්ෂකංශයේ වැඩ කරනවා කියලා බොරුවට රඟපාපු ලිලිවත් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නවා. පොලිසිය ලිලිව අත්අඩංගුවට ගන්න අන්තිම මොහොතේ ලිලි කියනවා එයා ටිල්ලුට ආදරෙයි කියලා. හැබැයි ටිල්ලු ඒක සතපහකට ගණන් ගත්තේ නැහැ. ටිල්ලුට තිබුණේ එයාව අහුවෙන්න ලිලි ගහපු ප්ලෑන් එක ගැන ලොකු කලකිරීමක්. අවසානයේ හැමදේම හොඳට සිද්ධ වෙනවා. ටිල්ලු සුපුරුදු විදිහට එයාගේ නිදහස් ජීවිතයට යන්න යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ෆිල්ම් එක අවසන් වෙන්නේ. ෆිල්ම් එක පුරාවටම තිබ්බේ ආදරය වෙනුවෙන් හොරයක් බොරුවක් පංචාවක් කරව කවදා හරි ඒ වෙනුවෙන් අපිට පසුතැවිලි වෙන්න සිද්ධ වෙනවා කියන දේ. ඉතින් ඔයා ආදරය කරන කෙනාට කවදාවත් බොරු කරන්න එපා. ඉතින් මේකත් එක්ක මේ ලස්සන ෆිල්ම් එකත් අවසන් වෙනවා. අද කතාවත් අවසාන වෙනකන් රැඳී ඉඳපු ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් ඉස්සරහටත් මේ වගේ සුපිරි ෆිල්ම්ස් බලන්න දැම්ම CK Movies YouTube channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන් ආයෙමත් මේ වගේම සුපිරි ෆිල්ම් එකකින් හම්බ වෙනකන් ඔයාල හැමෝටම ජය වේවා.